එයාගේ දරුවෝ ආණ්ඩුවේ ගෙවල් වුණා. අයියලා එනිසා මොකද වෙලත් එක් පුරවැසි කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් සහ පොදු පුරවැසියන්ට නේද අවශේෂ තත්වයක් නිර්මාණය කළා තිබුණා. අපි පළමු කොටම ඔබට සාතිකයක් දෙන්නම්. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, ජනාධිපතිවරුන්ගේ දීමනාවන්, ජනාධිපතිවරුන්ගේ නිවාස, ජනාධිපතිවරුන් ලබා දෙන වාහන සියල්ල අහෝසි කරන ආණ්ඩුවක් තමයි ජාතික ජනබල කියන්නේ. අපි කරන්නේ ඒ වගේම විශ්‍රාමිකයන් මුහුණ දී තින ගැටලු අයිතර කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. අපි කවුරුත් දන්නවා ජීවන වියදම වේගයෙන් වර්ධනය වෙනකොට තමන්ගේ එකම යපුම් මාර්ගයේ තමන්ගේ විශ්‍රාම වැටුප වෙනකොට තමන්ගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න බෑ. ජනවාරි මාසේ ජීවත් වුණා නම් ඒ වැටුපෙන්, දෙසැම්බර් වෙනකොට ඒ වැටුපෙන් ජීවත් වෙන්න බෑ. එහෙමනේ තියෙන්නේ. ඒ සමේ ජීවන වියදම ඉහළ යන එකට සාපේක්ෂව තමන්ගේ විශ්‍රාම වැටුප් සහ දීමනාවන් වැඩි කළ යුතුයි. ඒ ස්ථාවරය අපි ඉන්නේ. විශේෂයෙන්ම විවිධ කමිටු වාර්තාවලින් ඉදිරිපත් කළා තිබෙනවා රාජ්‍ය සේවකන්ගේ වැටුප් රුපියල් නේද වැටුප් වැඩිවීමෙන් 70%ක වැඩිවීමක්වත් විශ්‍රාම වැටුප ලැබිය යුතුයි කියලා. එනිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබගේ ජීවිතේ පවත්වා ගැනීමට සරිලන විශ්‍රාම වැටුපක් ලබා දී නිසා. ඊළඟ විශේෂම ගත්තොත් අපි දන්නවා 2016 2019 විශේෂ කාණ්ඩයක් ඉන්නවා රාජ්‍ය සේවාවේ විශ්‍රාම ගිහිපු. 2016 කිව්ව මේක 2500 ගානේ අවුරුදු පතා ඇතුළු කරනවා කිව්වා නේද. විශ්‍රාම යනකොටත් කිව්වා විශ්‍රාම යන ලිපියේ සඳහන් කරලම දුන්නා මොකද්ද 2019 පසුව ඔබට අර 10000 ඇතුළත් කරන ලද මූලික වැටුපට ඇතුළත් කරන ලද විශ්‍රාම වැටුප ගෙවනවා. ඒක තමයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් අත්සන් කළ දීපු නේද ලියුම තියෙනවා. ඒක සාධාරණ විශේෂ කණ්ඩායමක් වෙන මේ 16-19ට අහු වුණු විශේෂ කණ්ඩායමක් වෙන ඉඳන් ප්‍රශ්න විසඳිය යුතුයි. මම දන්නවා අපි මහින්ද සහෝදරයා, සරත්ලාල් සහෝදරයා සහ අපි නේද නඩු නේද නඩුවත් දීලා තියෙනවා. මම හිතන්නේ මේ මැයි මාසේ 31 වෙනිදාට නේද මැයි මාසේ 31 වෙනිදාට ඒ නඩුවට තීන්දුවක් නඩුව පිළිබඳව තීන්දුවක් ලබා දීමට නියමිතව තිබෙනවා. අපි බලමු තීන්දුව මොකක්ද කියලා. දැන්ට පවරපු නඩුවේ තීන්දුව මේ මැයි මාසේ 31 වෙනිදා ලබා දෙන නියමිතව තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් අපි දන්න 1997 ඉඳන් මතු වුණු ගුරු විදුහල්පතිගේ ගැටලුව නේද දෙක අපි විසඳිය යුතුයි කියලා අපි කල්පනා කරනවා ඔබ කිව් පරිදි. ඊළඟ අග්‍රහාර මට තේරෙන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. 2016 කට්ටියට 16න් පසුව විශ්‍රාම ගීපු අයට සහ 16ට පෙර විශ්‍රාම ගීපු අය කියලා කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඇයි එහෙම කරන්නේ? මට සරලව හිතෙනවා 16ට වැඩි 2016ට කලින් අය වයස වැඩි ලෙඩ වැඩි නේද මොකද්ද මේ බෙදීම? කියන්නේ කිසිදු යුක්ති සහගත බෙදීමක් නෙවෙයි ඒක. එනිසා අපි හිතනවා සියලු දෙනාට යම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් සකස් කළ යුතුයි. ඒක අපි කරනවා. ඊළඟ විශේෂම ගත්තොත් ඔබ දන්නවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සඳහා 15%ක නේද පොලියක් ලබා දුන්නා. අපි දන්නවා ගොඩක් අය තමගේ මුදල තැන්පත් කරලා එක පාරිතෝෂිතේ නේද මේක ටික තැන්පත් කළා. මොකද කරේ මේ 15% ලැබෙන එකෙන් තමයි බෙහෙත් ගත්තේ, ලයිට් බිල ගෙව්වේ, වතුර බිල ගෙව්වේ නේද, ආහාර පාන සපයා ගත්තේ. මේ ඔක්කොම කරේ මේකෙන්. හැබැයි එක විට ඒක ඉවත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? එම පුරවැසියන් සඳහා ලබා දෙමින් තිබුණු, ඒ කියන්නේ එම පුරවැසියන්ට මාසික ලැබෙමින් තිබුණු ආදායම් මාර්ගයක් පැහැර ගන්නවා. කඩා වැටලා තිබෙන වෙලාවක. එනිසා යලි විශේෂ පොලි අනුපාතිකයක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් තැබිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒක අපි කළ යුතුයි. ඊළඟ ගත්තොත් කිසිසේත්ම යුක්ති සහගත නැහැ. ඔබ අවුරුදු කීපයක් වැඩ කරලා ඔබට විශ්‍රාම වැටුපක් හෝ පාරිතෝෂයක් ලැබෙනවා. ඒක ඔබ බැංකුවේ තැන්පත් කරනවා. තැන්පත් කරාට පස්සේ සීනි ගත්තාමත් බදු ගහනවා, බෙහෙත් ගත්තාමත් බදු ගහනවා, ඇඳුමක් ගත්තාමත් බදු ගහනවා නේද, පරිප්පු ගත්තාමත් බදු ගහනවා. තැන්පත් කරන ලද මුදලට පොලියක් ගත්තාමත් බදු ගහනවා. අනිවාර්යෙන් ඒක ඉවත් කළ යුතු කියලා අපි හිතනවා. එනිසා මා කියන්නේ මේ දැනට මූලික මුහුණ දී තිබෙන ගැටලු. හැබැයි අපි විශ්වාස කරන්නේ ඔබේ ජීවිතය එතනින් නතර විය යුතුයි කියලා. ඊට වඩා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ලෝකයේ දියුණුවයි සම්මත බොහෝ රාජ්‍යයන්ගේ, හරිද,
සක්තිම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තිබෙනවා. ආර්ථිකයෙන් පිටමං කරන අය, ආර්ථිකයට හවුල් නොවන අය, වැඩිහිටි අය, විවිධ ආබාධිත කණ්ඩායම්, ව්‍යාපාරය කඩා වැටුණු, හදිසි අර්බුදයක් නිර්මාණය වුණු අන්න ඒ අයට රැකවරණ ලබා දීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් අවශ්‍යයි. අපි දන්නවා කොවිඩ් වසංගත වේලාවේදී ඔය දියුණුවේ සම්මත රටවල විශාල ප්‍රමාණයක් ඒ ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලින් ව්‍යාපාර බලාගත්ත, රැකියා කරපු අය බලාගත්ත, අධ්‍යාපන වදාරන දරුවන්ට විශේෂ දීම නමන් ගෙව්වා, සමහරට මම දන්න ලැප්ටොප් ගෙවල් වලට එව්වා. ඒ ශක්තිමත් අරමුදලක් තියෙනවා. අපිට එහෙම නැහැ. හරිද? එනිසා අපේ ආර්ථිකයේ කඩාවැටීම විසින් සිදු වී තිබෙනදී තමයි එවැනි විශේෂ තත්වයකට මුහුණ දීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. විශේෂ පුද්ගලයන් බලා ගැනීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. අපේ ප්‍රධාන අපේක්ෂාව තමයි ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටවිය යුතුයි. හැම දිනම බලා ගන්න අවශ්‍ය නම් අන්නේ ඒකින් කීයක් හරි ජනාධිපතිවරුන්ට දෙමු. කමක් නැහැ, බලා ගන්න නම් නේද? ඒගොල්ලෝ බලා ගන්න බැරි නම් ඒගොල්ලෝ පුරවැසි. ඒ අරුණකොට විශේෂ වාර ප්‍රසාදයක් ජනාධිපතිවරට හෝ මන්ත්‍රීවරුන්ට ලබන උදේ දුකින් ස්ථාවරය අපි ඉන්නේ. හැබැයි මේ සියල්ල ගැට ගහලා තිබෙන්නේ, මතකද බලන්න, මේ සියල්ල ගැට ගහලා තිබෙන්නේ අපි අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය අපිට සාර්ථක වෙච්ච ප්‍රතිඵල ලැබෙන්න ඕන. මේ කඩාවැටුම්, මේ ණය ගෙවා ගන්න බැරි ඩොලර් හිගයක් තියෙන අදක බන්දුල ගුණවර්ධන මේ ළඟදී මේ 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 මාධ්‍යට කියලා තිබුණා දවසකට භාණ්ඩාගාරයට කෝටි 650ක් මදි කියලා. දවසකට භාණ්ඩාගාරයේ වියදම් සහ ආදායම් අතර පරතරය කෝටි 650යි. මේ ආර්ථිකයක් අපිට තිබෙන්නේ. එනිසා අපිට අනිවාර්ය ලෙස මේ ආර්ථිකයේ නව යහපත් දිශාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. ඒකෙදි මම හිතනවා බලය ලබා ගැනීම තීරණාත්මකයි. බලය ලබා ගැනීම තීරණාත්මක මේ වැඩේදී. එනිසා මම ඉස්සරලම මතුවලා තියෙන යම් දේශපාලන කරුණු ගැන කීපයක් කියන්නම්. එක, සාකච්ඡාවක් කරන පාර්ලිමේන්තු ඡන්දෙද ජනාධිපති ඡන්දෙද කියලා. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? විවස්ථාව අනුව ගත්තහම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලය තියෙනවා. දැන් විවස්ථාව අනුව ගත්තහම ඔක්තෝබර් 16ටත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපති ඡන්දේ පැවැත්විය යුතුවක් තිබෙනවා. නිසා පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලයත් විවස්ථාවට අනුකූලයි. ජනාධිපතිවරණ පැවැත්වීම සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර විවස්ථානුකූලට අනුකූලයි. එනිසා විවස්ථාවේ වගන්තිය තුළ බැලුවොත් දෙකම සිදුවිය හැකි විවස්ථාවට අනුව. හැබැයි අපි බලන්න ඕන දේශපාලනයට අනුව පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ නිෂේධ බලය මේ වෙලාවේ තියෙන ජනාධිපතිවරයා සතු විතරයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ තීරණයක් ගන්න ඕන අද පාර්ලිමේන්තු විසිරුව හැරීම. හෙට පාර්ලිමේන්තු විසිරුව හැරීම. එයා තීරණයක් ගන්න ඕන. පාර්ලිමේන්තු විසිරුවේ හැරීමෙන් එයාට මොකද ලැබෙන්නේ? එයාට කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාට අඩුම තරමේ අලුත් ජනාධිපතිවරේ පත් වෙලා ඒ ජනාධිපතිවරයා දිවුරුම් දෙන තෙක් එයාට කැබිනට් මණ්ඩලයේ තියෙනවා ජනාධිපති ධුරයේ බලය තියෙනවා. එයා අද විසිරුව හැරියොත් අද එයාගේ බලය ඉවරයි. එනිසා එයා තව මාස කීපයක් මේ පුටුවේ ඉඳ තියද්දී කලින්ම පුටුවෙන් නැගිටින්නේ නැහැ. මාස කීපේ ඉඳලා නැගිටින්න වෙනවා. හැබැයි කලින් නැගිටින්නේ නැහැ. එක. දෙක. රනිල් වික්‍රමසිංහ ගාවට පෝට්ටුවෙන් කණ්ඩායමක් ගොනු වෙලා ඉන්නවා. නේද? කවුද? ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, සේමසිංහ නේද? මේ වගේ කණ්ඩායම් රනිල් එක්ක ඉන්නේ. බැරි වෙලාවත් පාර්ලිමේන්තු විසිරුව හැරියොත් ඒ කට්ටිය අය ඔක්කොම යනවා පොහොට්ටුවට ඡන්දෙ ඉල්ලන්න. වෙන තැනක් නෑ නේද? ඒ නිසා පොහොට්ටුවෙන් තමයි මෙත සමීප ඉන්න කණ්ඩායමත් එයාට නැතුව යනවා විසිරුව හැරියොත්. තුන්වෙනි එක, පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒකේ ඡන්ද ප්‍රතිඵලේ දැන් රනිල්ගේ කණ්ඩායම ඉල්ලන්න එපේ, එක්සත් ජාතික පක්ෂ ඉල්ලන්න එපේ. පාර්ලිමේන්තු විසිරුව හැරලා
ඒ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නෙවෙයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ. ඒ නිසා මම කියන්නේ එහෙම බැලුවොත් ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්ද නෙවෙයි වෙන කිසි ඡන්දයක් තියන්නේ. මොකද මේ ප්‍රතිඵල වලින් පෙන්නනවා රනිල්ගේ ඇත්ත තරම. රනිලුත් දන්නවා නොදන්නා වගේ හසුරුණාට. එනිසා මොකද කරන්නේ? කිසිදු ඡන්දකදියාගේ ඇත්ත තරම එලිදරව් වෙන්නේ නැහැ ජනාධිපති ඡන්දෙ නැති. විසිරු හැරියොත් යාට ඒක වෙනවා.